ඉදිරී සතියට ඔබව සාදරයෙන් පිළිගනිමු, සිරස්තල. ශ්‍රී ලංකාව චීන එක්සිම් බැංකු ගිවිසුම පැරිස් සමාජය සමග බෙදාදෙයි. නව විදුලිබිල්ල කැවිනේමන්ඩලයට. ප්‍රතිපත්ති අනුපාත තවතුරටත් අඩුුවිය හැක. ශ්‍රී ලංකාව චීන එක්සිම් බැංකුව සමඟ ඇතිකරගත් ගිවිසුම පැරිස් ලබ්නෑහිමියන් සමඟ බෙදාගත් බැවින් මෙම සතිීසිට විදේශනායසාකච්ඡා සඳහා. ුත් ප්‍රානයක් යොමුවනු ඇත. මහබැංකු අධිපතිනந்தலால்வீර සිංහ, Bloomூම්බர்ග් වෙත අදහස් ථක්වමින් කියාසිටයේ ජපානிய ඉන්දිාව සහා පැර සමාජය ප්‍රමුක නිලණය හිමියන්ගේ කමිටුව දැන් ශ්‍රී ලංකාවෙන් நය ප්‍රතිවිවගත කිරීම සඳහා ගිවසම තමන් බලාපොරතු වන බවයි. වසර අවසන්වීමට පෙරොමිලියන තුන්සියතිහක දෙවන අරමුදල් පාසකම් වාර්க்கය, අනු මත කිරීමට මෙමගින් ඉඩ සැලසනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවද පැවසීය. බලශක්ති අමාත්‍ය කාර්්චන විජසය කර සඳුදාධින ශ්‍රී ලංකාවේ දිරි බල ශ්‍රේෂශ්‍රය ප්‍රති සංස්කරණය කිරීම සඳ වූ සංශෝධිත කෙටුම් පත කැබිඩට් මණ්ඩලේට ඉදිරිපත් කරනු ඇත. ප්‍රති විහුවගත කිරීම සඳහා ලංකා විදිරි බල මණ්ඩලයේ බෙදා හැරීම් ජනන සහ සම්ප්‍රේශණ කටයුතු වෙන්වෙන්ව අංශවලට බෙදාදීම ඇතුළත්වේ. ්‍රතිපත්ති පොලි අනුපාත තීරණය කිරීමසඳහා ප්‍රහස්පතින්දා මහ බැංක්ුවේ මුදල් මණඩලිය රැස්වේ. පසගේ වසරේ සැප්තැම්බර මාසේ සිට උද්ධමනය පාත යාම හේතුවෙන් තවත් අනුපාතකප්පාදුවක් සිදවිය හැකිය. දෙදහස් විසතන ඔක්තොම්බර මාසේදී කොළුම කේන්ද්‍රීිය උද්දමනේ සියයට එකයිදශම පහදක්වා සුනු වශයෙන් වැඩි වූ අතර ආහර මිලගණන් සියයට පහයදශම දෙකින් පහත වැටනිි. සේ සිට ප්‍රතිපත්තිපොලි අனுපාත අංශක පන්සේ පණහකින් අඩු වී ඇත.